අද සලකුණ හි සීමාවෙන් එහා දේශපාලන සලකුණ තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් දීවරහා ජනජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහත්මන් අපි තවදුරටත් සාකච්ඡාවක් ක්‍රියාත්මක කරමු. විමල් උසුදේව අමතුමනි, දැන් මෙන්න මේකයි ප්‍රශ්නය. ඔබ කවද රාජපක්ෂවරු දිහාට හැරෙනවා, අර කොහොම දැම්මත් අනිත් පැත්තට හැරෙන එහෙම ඉතිහාසයක්, එහෙම දේශපාලන උරුමයක් ඔබට තියෙනවා කියලා. සහ ජනවාරි 8 ඔබ හිටියෙත් ඒ කඳවුරේ. එතකොට දැන් මම මේ ඔබේ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. ඒත් ජනවාරි 8ට පෙර ඔබට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකයා ගැන තිබුණු ගණන් හැදීම මොකක්ද? ඔහු යහපත් මාවතක ගමන් කරයි කියලා හිතුවද? එහෙම හිතුවා නම් ඇයි මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේ? ඇත්තටම මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණාම එතුමා දිහා අපි දැක්කේ දේශයෙන් බැලුවේ නැහැ. මම පැහැදිලිව කියනවා, අපිට එතුමාට උදව් කරන්න උවමනාවක් තිබුණා. නමුත් මට කරන්න බෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න නිසා. මොකද එතුමා ගියේ මේ පෞද්ගලික කාරණයකට, එහෙම කාරණයකට නෙමෙයිනේ. අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ ඒ වෙලාවේ තිබුණේ මොන වගේ තත්ත්වයක්ද, මැති ඇමතිවරයා කතා කරේ මොනවද කියලා මම දන්නවා. යන්න කී දෙනෙක් හිටියද කියලාත් මම දන්නවා. මම ඒ හැබැයි ඒ වෙලාවල්වත් ඒ අයට කිව්වේ මට කලකිරෙන කාරණා තියෙනවා. මට බොහොම දේශපාලනයෙන් අයින් වෙන්න තරම් කාරණා තියෙනවා. නමුත් මට අතෑරලා යන්න බෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එකක් හම්බන්තොට දිස්ත්‍රික්කයට තමයි මේ ලැබෙන දේවල් ලැබෙන්නේ කියලා. මම සියලු දේට වැඩිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ආදරය කරනවා. ඒ මිනිස් වෙනුවෙන් මොන හරි යහපතක් වෙනව නම් ඒ පැත්තට මම ඉන්නේ. ඒ නිසා තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වැඩිම විරුද්ධ වැඩ කරගෙන මම මේ කියන්න පුළුවන්. හැබැයි චරිත ඝාතන කළා, එහෙම පහත් දේශපාලනයක් මම කරේ නැහැ. මම කරේ මගේ දේශපාලනේ. මම කරේ මගේ ආසනේ දිනවන්න මට ඕන නා. මට ගන්න තිබුණු තීන්දුව දෙකයි තිබුණේ. එහෙමනම් මම අයින් වෙලා ඒ පැත්තට යන්න ඕන. මම හිතුවා ඒක කරන්න බෑ. එකක් මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයයි වෙලා. එහෙමද? මගේ තාත්තා මං කියවනේ පෙරදුනා කියලා ඒ වුණාට මම ආවේ පළවෙනියට අත ලකුණෙන් ඡන්දිල්ල ලාපු මම, නිල් පාටෙන් ආපු මම, පුටුවෙන් ඡන්දිල්ලපු මම, බුලත් කොලෙන් ඡන්දිල්ලපු මම. මට ඒක අතෑරලා යන්න කොහොමඩවත් පුළුවන් කමක් නැහැ. නමුත් මම සත්‍ය කතාව ඒකද, එහෙම නැත්නම් ජයග්‍රහණය නිසි ලෙස නිර්ණය කර ගැනීමට නොහැකි වීමද? නැහැ. මම මේ මගේ පුතා මේ සාක්ෂි දරන, මගේ කීපය ළඟම ඉන්න කීප දෙනෙක් සාක්ෂි දරයි. මම දන්නේ ඇත්තටම පරදිනවා කියලා. මම කිව්වා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එළියට එනකොටම අපිට දිනන්න බැරි වෙනවා කියලා. මම හැබැයි කිසි කෙනෙකුට කිව්වේ නැහැ. මම කිසි කෙනෙකුට කිව්වේ නැහැ. මගේ මං දැනගත්ත එකක් ඒ වෙලාවට තිබුණු මේ අපේ ජනතා ප්‍රසාදයේ ලක්වීම පිළිබඳව මට තක්සේරුවක් තිබුණා. කියන්නේ ඔබ ආදරය කරන නායකයා, ඔබ ආදරය කරන පක්ෂය පෙරදෙනවා කියන බව දැන දැන තමයි ඔබ දැනදැන ව්‍යාපාරයේ හිටියේ. මම කියන්නේ මේ 100%ක් දැනගත්තා කියලා. හැබැයි මං දැක්කා මිනිස්සුන්ට තත්ත්වයක්, බොහොම අමාරු තත්ත්වයක්. මම කිව්වා, මගේ පුතාටත් මං කිව්වා, පුතේ මේ සැරේ පරදින පැත්ත තමයි වැඩිම අපිට තියෙන්නේ. නමුත් අපි මොන තත්ත්වයකවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එක හිතින්ම වැඩ කරන්න ඕන කියලා. මම හිතුවේ උත්තර ගානකින් පරදී කියලා මම හිතුවේ නෑ ඇත්තටම. 400,000කින් පරදී කියලා මම හිතුවා නිකන් සටන බොහොම ළඟට ඇවිල්ලා පොඩි ගානකින් නම් පරදින්නේ මගේ ඡන්ද තව ටිකක් අරන් දීලා ඒක හදා ගන්න පුළුවන් ද කියලා තමයි හිතුවේ. ඒ අවංක අදහසින් වැඩ කරේ. නැත්තම් මම වරප්‍රසාද වාසි වරදාන පස්සේ ගියේ නෑ කවදාවත්. මගේ දේශපාලනයම ඔප්පු කරලා මට පෙන්වන්න පුළුවන්. මම බොහොම පහළ තැනකින් දේශපාලනයට ඇවිල්ලා ප්‍රතිපත්ති ගරුකව ඉඳපු නිසා තමයි මට පුළුවන් වුණේ. දැන් හැමදාම මම හම්බන්තොට දිස්ත්‍රික් ඉහළ ජයග්‍රහණයක් ලබනවා. හැමතිස්සෙම පුංචි බාධාවක් කරනවා. ඊපර ජනාධිපතිතුමා කරා තැනකදී ප්‍රශ්න කරා මාධ්‍යෙන් සහ සභාවෙන්, බැරි වෙලාවත් එයා දිනුවනම් මට මොකද වෙන්නේ කියලා. ඔබ එදා මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩ කළ කෙනෙක් හැටියට මම දැන් ඔබෙන් අහන්න කැමතියි, බැරි වෙලාවත් එයා දිනුවනම් මෙයාට මොකද වෙන්නේ? ඒක මන් දන්නේ නැහැ. මොනවද බරපතල දේවල් වෙන්නේ ඊට තිබුණා. හුරු කියන්න ඕන නැහැ. ඉතින් අපි සරත් පොන්සේක පෙරදුණු වෙලාවෙත් බොහොම බරපතල ඛේදවාචක වලට ගියා. ඒක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතින්ම කියනවා නෙමෙයි. ඉතින් ඒක කණ්ඩායමක් නේ මේක පාලනේ ඉහළ මුලින්ම ළඟින් එහෙම හිටියේ. ඉතින් ඒ අය හරහා යම් යම් පීඩන ගර්ජන තර්ජන වලට බොහෝදුරට ඒවට ලක්වීමේ අවදානම තිබුණා නේද? ඒගොල්ලන්ව තමයි එකතු කරගන්න හදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබ සමගි කරන්න හදනවා. මම මේ ශ්‍රී ලංකා නිදහස් බිහිසුණු පාර්ශවයක් නෑ. මම මේ මොන தත්ත්වයේ තිබුණත් මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ. මම අත ලකුණෙන් ඡන්දිල්ලපු මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිල් පාට මේක කැඩිලා පෙරදිලා
විනාශ වෙලා යනව දකින්න මට බෑ. මම දන්නවා මේවා මේක කැරිච්ච වෙලාවල් අනන්තව අපි අහලා තියෙනවා. අපි පක්ෂ අතීතයේ කියවනකොට ප්‍රබලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඒක වතාවක් මෛත්‍රීපාල සේනානායක මැතිතුමා කියන්නේ මැතිනිය රට යනකොට වැඩ බලන්න ඉන්න අගමැතිතුමා. ඒලත් මේ වෙලාවේ ඉඳපු ජනප්‍රියම නායකයතුළු කණ්ඩායමක් වගිය. කණ්ඩායමක්ම ගියා මැතිනි බොහොම කීප දෙනෙක් විතරයි ඉතුරු වුණේ. ඒ වෙලාවේ රටේ මිනිස්සු හිතලා තියෙන්නේ දැන් ශ්‍රී ලංකා එකක් නැති වෙයිද කියලා. දැන් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ තේකයි. දැන් ශ්‍රී ලංකා එකක් නැති වෙයි එන්න විපක්ෂයට. විපක්ෂයේ ඉඳලා ශක්තිමත් විපක්ෂයක් බිහි කරලා අපි ඊළඟ ආණ්ඩුව ගන්න යමු කියලා කියන්නේ. ඇයි ඒක වෙන්නේ නැත්තේ? රංගන විපක්ෂයට ඇවිල්ලා අපි ආණ්ඩුව ගන්න විදිය මට කියන්න. අදහෙට විපක්ෂයට ඇවිල්ලා ආණ්ඩු ගන්න විදිය ඔබතුමාට අපි උගන්වන්න අවශ්‍යයි. නෑ ඒක තමයි කියන කට්ටියට අපිට පැහැදිලි කරලා දෙන්න කියන්නකෝ. විපක්ෂයට අපිට 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 විපක්ෂයට ඇවිල්ලා රට ආපස්සට අදින්න පුළුවන්. ඔබට පැහැදිලි රංගන අපේ ප්‍රතිපල ඔය කියන කට්ටිය කියන්නේ ඕගොල්ලෝ විපක්ෂයට එන්න අපි ගිහිල්ලා ඒ පැත්තෙන් හිට ගන්නම් කියලා. ඉතින් මං දන්නවනේ මං ඔබට විවේක වෙලා නම් කීපයක් කිව්ව ඕන්නම් ඉතින් කියන්න මම නම් කියන්නේ නැහැ. දැම්ම ඉතින් මේ කණ්ඩායම මේ අපිට කෑ ගහන්නේ මේ මොර දෙන්නේ ඇවිල්ලා එන්න කියලා ගිහිල්ලා ඊළඟට ඔක්කොම නෙමෙයි එක කට්ටියක් බලන්නේ UMP එකට ආණ්ඩුවක් අදලා දෙන්න. ඔව් ඒකට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. අනිත් එක මම කියන්නේ රටක් විදිහට අපි බලන්නේ මේ රංගන මේ වෙලාවේ අපි නැතුව මේ තනියෙන් යන්නත් බෑ. අපි ගමු ඔක්කොම අපි එක පැත්තට හිටියා කියලා 107කින් ආණ්ඩුවක් කැයි. හැබැයි එතකොට මේ රටට මොකද්ද වෙන්නේ? අස්ථාවර ආණ්ඩුවක් වෙනකොට මේ රටට ආයෝජක වෙයිද? මේ රටේ ව්‍යාපෘති අලුතෙන් පටන් ගනීද? මේ රටේ මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්කම ලැබෙයිද? අපේ රටේ තහනම් එකින් එක වැටිගෙන ආවා. ඒව දැන් එකින් එක ලිහිල්ලේගෙන යනවා. මේ ජාතික ආණ්ඩුව ගැන ලෝකෙ විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඊළඟට අපි කරන්න යන වැඩ ටික ඉස්සරහට අපි මේ රටේ නව මැතිවරණ ක්‍රමයක් හදන්න යනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න යනවා. මේක මේ රටට අවශ්‍ය දෙයක් නෙවෙයිද? මේ රටේ ජනතාවගේ ඉල්ලීම් සිතුම් පැතුම් තමයි අපි ඉෂ්ට කරන්නේ. අපි අනිත් එක රංගන 2017 වෙනකන් අපි ගිවිසුමක්කට බැඳිලා තියෙනවා. මම කියුවනේ අපි පාර්ලිමේන්තු කණ්ඩායමේ මේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඇතුව ගිවිසුමකට එළඹුණා. ඒ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලුවා කට්ටියක් පස්සේ තිබුණු රැස්වීමේදී මූලිකඟතාවය පළ කරලා අපිට විරුද්ධ පක්ෂයේ ඉන්න අවසර දෙනවාද කියලා. බලන්න මේ ජනාධිපතිතුමා කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියන්නේ කිව්ව ඉන්නේ කියලා. දැන් එතුමා කිව්වනම් පක්ෂයේ තීන්දුව කරා නම් ඉන්න බෑ කියලා එහෙනම් මොකද වෙන්නේ? ඔක්කොම මේ ආණ්ඩුව ඉන්න ඕන කිව්වනම් මොකද වෙන්නේ? හැබැයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී දැන් තියනවාද? ඒ කියන්නේ ඉන්න කියනවා ඒ දවස්වල කියනවා විපක්ෂය ඉන්න කියලා. විපක්ෂය ඉන්න ගමන් ඊට පස්සේ කියනවා හැබැයි මේවා කරන්න ඕනේ මේ විදිහට කියලා. එහෙම නැකරොත් විනය පරීක්ෂණ තියනවා කියලා. දැන් මොනවද කරලා තියෙන්නේ විනය පරීක්ෂණ මට කියන්න? තියනවා කියලා කියනවා හැබැයි තිබ්බේ නැහැ. ඒක තමයි තහන්නේ. ඒක හරි. හැබැයි විපක්ෂයේ ඉන්න ඉඩ දුන්නා කියන එක ඒක මේ සම්පූර්ණ මේ පක්ෂය කඩන්න දුන්න අවස්ථාවක් නෙමෙයිනේ. පක්ෂය කඩන්න පක්ෂය විවේචනය කරන්න පක්ෂේ පහලට දාන්න දුන්නු අවස්ථාවක් නෙමෙයි. ඒ අවස්ථාවේ වැරදි විදියට යොදා ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ මම අනිත් එක කියන්නේ. අපි මේ ගිහිල්ලා තියෙන්නේ 2017 දෙසැම්බර් වෙනකන් අපේ ගිවිසුමක් තියෙනවා. ඔබට මේ රටේ ජනතාවට අපි ප්‍රතිඥා දුන්න අපි 2017 වෙනකන් මේ ගිවිසුම අනු ඉන්නවා කියලා. 2017 වෙනකොට අපිට හොඳ නැත්තම් මේ යන වෙද අපි ගන්න තියෙන තීන්දුව ටික අරගෙන ඉවරන අපි දැන් රට වෙනුවෙන් කරන්න තියෙන කාර්යයන් ටිකක් තියෙනවනේ. මං කෝ අපේ තහනම් ටික අයින් කරගන්න ඕන. අපි රටට හොඳ මැතිවරණ ක්‍රමයක් ගේන්න ඕන. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕන. තවත් මාස 9ක විතර කාලයක් තියෙන ඔය කාරණා ටික ඉෂ්ට කරගන්න. මාස 9ට වැඩිනේ. අවුරුද්දේ මාස 3ක් ගත වෙලා තියෙනවා මෙයා. 2017 දෙසැම්බර් වෙනකන් තියෙනවා. ගිවිසුම. ඉතින් අපිට ඒක නැවත සාකච්ඡා කරන්න පුළුවන්. අපිට මේ වෙලාවට මේ ප්‍රශ්න ටික විසඳලා ඉවරන රට ඒ වගේම යන පැත්ත දැන් අනිත් ඒ මේක UMP ආණ්ඩුවක් කියලා කියන්නේ කවුද? මේ අපේම කට්ටියනේ මේ සමහර කට්ටිය ඇමතිකම් නොලැබීම නිසා කේන්ති ඔය කියවන්නේ. මං නම් කියන්නම් ඕන මං දවසක ඊළඟ මට දෙන්න දැන් මොකක් හරි මේ දැන් මන්නේ. නෑ අපි ඔබතුමා දැන් සඳහන් කරනවා අපේ ඉඩ දෙනවා. නෑ නෑ මං කියවනේ මං තවමත් මේ එකතු කරගන්න සමයි කරගන්න යන කෙනෙක් මේක විරසක් කරගන්න මත්තමට මං ගේන්න ඕනේ නැහැ කියලා. මෙතනම පුංචි පරස්පරයක්. දැන් ඔබ කිව්වා 2017 දෙසැම්බර් වෙද්දී සමහරට ඉරණම විසඳේ වෙන පැත්තකට කියලා. හැබැයි ඒක පැත්තකින් ආණ්ඩුව කියනවා මෙගා පොලිස් සංවර්ධනය මේවා අවුරුදු 5 යන විශාල ව්‍යාපෘති. එතකොට දැන් මේවා මෙහෙම දිගු කාලින ව්‍යාපෘති ගැන කතා කරනවා නේද? 2017 දෙසැම්බර් වෙනකොට